හැමෝටම තිරුවන් සරණයි, සුබ දවසක් වේවා. අද අපි කතා කරමු කලබලින් විභාගයට සූදානම් වෙන කෙනෙකුට අපොස උසස් පෙළ විභාගයට තෝරාගත හැකි සරලම විෂය කාණ්ඩ තුනක් ගැන. ඉතින් ඊට කලින් ඔබ මේ වෙද්දී වයස් සීමා ඉක්මුව අයෙක් නම්, ඒ කියන්නේ අපොස උසස් පෙළ විභාගයට අදාළ සුදුසු වයස ඉක්මවා ගිය කෙනෙක් නම්, විවිධ හේතුන් නිසා උසස් පෙළ විභාගයේ මේ වෙද්දී මගහැරිච්ච කෙනෙක් නම්, එහෙත් දැන් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපොස උසස් පෙළ විභාගය හදාරන්න ඕලිවර් සාමාන්‍ය විදිහට සමත් වෙලා ගොඩක් වෙලාවට ඔබ තෝරගන්නේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න. එහෙමයි තමයි අපි ඉතිහාසයේ පිට උනතරම් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉගැන්වීම් කාලය තුළ වයස් කාණ්ඩ විවිධ තරාතිරම් වලයි අපිට හම්බ වෙලා තියෙනවා. අතරත් අපේ ඔන්ලයින් පන්ති කාමර තුළ ඒ වගේ වයස් කාණ්ඩ වල වැඩිහිටි ශිෂ්‍යෝ ගොඩක් ඉගෙන ගන්නවා. වැඩිම ගත්තොත් අවුරුදු 35 43 වගේ වෙද්දී මේ වෙද්දී ඉගෙන ගන්නවා. ගිය අවුරුද්ද විතරක් අපි අවුරුදු 60ක විතර වැඩිමහල් ශිෂ්‍යාවකටත් ඉගැන්වීම් සිද්ධ කරලා තියෙනවා. ශිෂ්‍යයා කියලා කතා කරන්න වෙන්නේ. එතකොට මේ ඔයාලට කුමන හෝ හේතු නිසා විවිධ කාර්ය පවුලේ ප්‍රශ්න වෙන්න පුළුවන්, එක්ක හදිසි විවාහ වෙන්න සිද්ධ වෙලා, ඒ වගේ හේතු සාධක මොනවා හෝ එක්ක පවුලේ බර ඔයාලට කරට ගන්න වෙනවා, අධ්‍යාපනය මගහැරෙනවා. ඒ කුමන හෝ හේතු සාධකයන් නිසා අපොස උසස් පෙළ විභාගය මගහැරිලා මේ වෙද්දි තීරණය කළා තියෙනවා නම් විභාගයේ ආයේ ප්‍රයිවට් හරි ලියන්න ඕනි කියලා. ඒ වගේ කලබලේ ඉන්න කෙනෙකුට තෝරගෙන ගොඩ දා ගන්න පුළුවන් විෂයන් තුනක් ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි වෙලාවකින්. එතකොට පළමුව තේරුම් ගන්න ඕන දෙයක් තමයි උසස් පෙළ විභාගයේ තුන් පාරකට වඩා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඔබ මේ විදි වයස් ගත වෙලා උසස් පෙළ කිරීමේ උමනාවකින් පසු වුණත් මීට පෙර අවස්ථා තුනකදී උසස් පෙළ විභාගයට පෙනී හිටියා නම් මෙවර විභාගය කරන එක බොරු වැඩක්. ඒක මුලින්ම මතක තියාගන්න ඕන. ඊට පස්සේ එහෙම තුන් පාරක් පෙනී ඉඳලා නැත්නම් අවස්ථා තව එකක් හෝ දෙකක් ඉතුරු වෙලා තියෙනවා නම්, එක තුනම ඉතුරු වෙලා තියෙනවා නම් වයස ගැන කිසිම ගැටලුවක් නැහැ. වයස් භේදයෙන් තොර උසස් පෙළ විභාග ලියන්න පුළුවන්. බාහිර ඇඳුම් කරුවෙක් විදිහට විභාගෙට ඉල්ලීම් කිරීමේ පූර්ණ නිදහස ඔබ සන්තක වෙනවා. එතකොට හැම විෂය කාණ්ඩයක්ම එක හා සමානව ලේසි නෑ කලා විෂය ධාරාව තුළ වුණත් බැලුවොත්. මොකද සීමිත කාලයක් තුලින් ආවරණය කරගන්න තියෙන නිසා. ඒ නිසා ඔබගේ වයසත් එක්ක ගැළපෙන විෂය කාණ්ඩ තෝරාගන්න කි ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සරල අවබෝධ තියෙන විෂයන් කලා විෂය ධාරාව තුළ ඕන තරම් තියෙනවා. සාමාන්‍ය සම්මතය අනුව ගත්තොත් ආට් කරද්දී සිංහල අනිවාර්යෙන් කරන්න උවමනාවක් නැහැ. ඒ වුණාට සිංහල කියන විෂය පත්‍රයේ ගොඩදා ගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. මේ වයස ගැටලුවක් නැතුව විභාගයට පෙනී සිටින ඇයට විශේෂයෙන් එයට අවශ්‍ය වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයක් නෝ එක්ක බාහිර උපාධියක් එමු නැත්නම් තමන්ගේ රැකියාවේ උසස් වීමක් නිසා. ඊට අමතරව ඔයාලා පොඩි කාලේ ඉඳන් දන්න මම ඉගැන්වීම් සිද්ධ කරන බෞද්ධ ශිෂ්ටාචාර විෂය ගැන ඔයාලට පුළුල් අවබෝධයක් තියෙනවා. සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් මහන්සි වෙන්න පුළුවන් නම් ඇත්තටම වැඩිහිටි ශිෂ්‍යෙකුණත් AB මට්ටමකට රැගෙන යෑමේ හැකියාව තියෙනවා. අපි ඒ වගේ ප්‍රතිඵල ගත්ත අය අවුරුදු ගාන තුලම ඕන තරම් ඉන්නවා. එතකොට විෂයන් දෙකක් මම කිව්වා, එකක් සිංහල එකක් බෞද්ධ ශිෂ්ටාචාරය. ඒ වගේම ඔබගේ වයස අනුව රටේ පවතින දේශපාලන තත්ත්වය, ඒ වගේම යම් යම් කරුණු තේරුම් ගැනීමේ හැකියාවත් එක්ක දේශපාලන විද්‍යාව කියන්නේ ඒ වගේම වැදගත් හොඳ විෂයක් සහ හොඳ ඉස්සෙඩගයක් තියෙන සබ්ජෙක්ට් එකක්. ඒ වගේම ඉතිහාසයත් ඒ වගේ ළඟින් යන එකක්. උදාහරණයක් විදිහට කෙනෙක් තෝරගත්තොත් දේශපාලන විද්‍යාව, ඉතිහාසය සහ බෞද්ධ ශිෂ්ටාචාරය යාට පාඩම් කරන්න තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. මොකද ගොඩක් කරුණු මේ සබ්ජෙක්ට් තුන අතර හුවමාරු වෙන නිසා. ඒතකොට මම කිව්වා සිංහල හොඳයි, බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය හොඳයි, දේශපාලන විද්‍යාව හොඳයි, ඊට පස්සේ ඉතිහාසය හොඳයි. ඊට පස්සේ සාමාන්‍ය දැනුම් පද්ධතියක් තියෙන කෙනෙකුට භූගෝල විද්‍යාව, ජියෝග්‍රොෆි හොඳ විෂයක්. ඒ වගේම సౌందర్య චිත්‍ර ඇඳීමේ හැකියාවක් වගේ තියෙනවා නම් යාට චිත්‍ර වගේ විෂයක් හදාරන්න පුළුවන්. ඒකත් ඉතාම හොඳයි. ඉතින් එහාට තව ගොඩක් සබ්ජෙක්ට් තියෙනවා වල දන්නවා. ලැන්ග්වේජ් ඕන තරම් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉකෝන් වගේ සබ්ජෙක්ට් ආර්ට් එකත් එක කරන්න පුළුවන්. ඒවා ඔබගේ තියෙන දැනුමත් එක්ක ඒ විෂය කාණ්ඩවල තියෙන වේට් එක ටිකක් වැඩි. ඒ කියන්නේ කරගන්න බැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මාස 3-4කින් සියල්ල ආවරණය කරගන්න හිතන තරම් පහසු නැහැ. ඉතින් මෙවර විභාගයට තව සීමිත කාලයක් පවතිනවා. අපි හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ අන්තිම කාලේ විභාගය පැවැත්වේ කියලා. සමහර විට ඒක ලබන අවුරුද්දේ ජනවාරි මාසෙ වෙන්නත් පුළුවන්. ඉතින් ඔබ උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වසර තුල පැවැත්වෙන, ඒ කියන්නේ 20-23ට ඔයාලට පුළුවන් විෂය කාණ්ඩ කීපයක් යටතේ උසස් පෙළ හදාරන්න. එහිදී ඔබ බෞද්ධ ශිෂ්ටාචාර විෂය හදාරන්න බලාපොරොත්තු වෙනවා. අපි අධිපුනරීක්ෂණ පාඨමාලාවත් එක්ක ඉදිරි කාලේ එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ channel එක තුල පන්තිට ආව නැතා ගොඩාක් තොරතුරු තියෙනවා. ඒ වගේම අපේ Facebook group එක තුල ගොඩාක් තොරතුරු තියෙනවා. ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒවා පරිශීලනය කරලා දැනුම හදා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා, ඔයාලා දන්නවා හොඳටම අධ්‍යාපන ලබන හැමෝටම අපි නිබන්ධන කට්ටලේ නිවසට ගෙනවා ගන්න පුළුවන්. ඒ කුමන හෝ ක්‍රමයකින් ඔයාලා උසස් පෙළ විභාගය හදාරන්නේ අතරතුර ඇති වෙන ඕනෑම ගැටලුවකට මට පුළුවන් සහයෝගය ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් අය මේක අහලා තිබුණා. ඒ නිසා තමයි මම පුංචි යෝජනාවක් කළින් තෝරගන්න පුළුවන් සිංහල, දේශපාලන විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල
ඉතිහාසේ බෞද්ධ ශිෂ්ටාචාරය ඊට පස්සේ මට එක සබ්ජෙක්ට් එකක් අමතක වුණා කියන්නේ ඔළුවෙන් තියන්නේ ඒක තමයි මීඩියා. මීඩියා කියන්නේ හොඳ සබ්ජෙක්ට් එකක්. මීඩියාවට හොඳ ඉස්සෙට ගැතියක් තියෙනවා සහ එතරම්ම අමාරු නැතුව කොට දාගැනීමේ හැකියාවක් තියෙනවා අනිත් ඒවාට සාපේක්ෂව. ඉතින් මීඩියා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය, මීඩියා දේශපාලන විද්‍යාව, ඉතිහාසය වගේ කැටගරි එක සබ්ජෙක්ට් එකක් තෝරගන්න. එතකොට ඔයාලට ඇත්තටම මේවට මාස 3-4කින් හොඳ සාමාර්ථයකට යාගැනීමේ හැකියාව තියෙනවා. ඉදිරි කාලෙ මේ වගේ ගොඩක් වැදගත් තොරතුරු කතා කරමු. ඉතින් ඔබලට සුබ දවසක් වේවා. මම සුදම් හම්බුදුනා.